හඳුනා නොගත් විදේශීය ප්‍රහාරක ගුවන් යානයකින් මධ්‍යම අප්‍රිකානු ජනරජයේ බොසන්ගෝවා ප්‍රදේශයට ප්‍රහාරයක් එල්ල කර තිබෙනවා. බොසන්ගෝවා මිලිටරි බේස් එකටයි මේ ආකාරයක බෝම්බ ප්‍රහාරයක් ගුවනින් පැමිණ සිදු කර තිබෙන්නේ. ඔවුන් සඳහන් කරන ආකාරයට විදේශීය රටක නිෂ්පාදනය කරන ලද ප්‍රහාරක යානයකින් ෆයිටර් ප්ලේන් එකකින් තමයි මෙම හඳුනා නොගත් ප්‍රහාරය එල්ල කර තිබෙන්නේ. බන්ගුයි රාජ්‍යයට අනුව බන්ගුයි රජය ප්‍රකාශ කරන ආකාරයට මෙම යානය මුලින්ම දැක තිබුණේ නගරයේ ආශ්‍රිතව සැරිසරමින් සිටියදී. ඉන් අනතුරුව මධ්‍යම අප්‍රිකානු ආරක්ෂක සහ FSCA කියලා හඳුන්වන Central African Defense and Security Forces වලට අදාළ සහ ඒ වගේම තමයි විශේෂයෙන්ම on that of our allies ඔවුන්ට සම්බන්ධිත ප්‍රකාශයක් විදිහට ඔවුන්ගේ සම්බන්ධිත පාර්ශවයක් විදිහට කටයුතු කරනු ලබන රුසියාවට අනුබද්ධ වුණු Wagner Group එකට අදාළ උණු භූමියකටයි මෙම ප්‍රහාරය එල්ල කර තිබෙන්නේ. ඒ කියන්නේ FSCA Security Force එකට සහ රුසියානු සමාගමක් විදිහට රුසියානු සම්බන්ධතාවයක් සහිත Wagner Group එකට තමයි මෙම ප්‍රහාරය එල්ල කර තිබෙන්නේ. ඒ නිසා මේ ප්‍රහාරයේ කොනක රුසියාව ගෑවී තිබෙනවා. රුසියාව ඉලක්ක කර එල්ල කළ ප්‍රහාරයක් දැන්න පිළිබඳ මේ විදි සංවාදයට මතු වී තිබෙනවා. මෙම ගුවන් යානය දේශ සීමා හරහා පැමිණ ඇති බවටද මේ වන විට හඳුනාගෙන තිබෙනවා. කෙසේ වෙතත් මෙවැනි ආකාරයේ විදේශීය ගුවන් යානයකින් පැමිණ රටක් අභ්‍යන්තරයේ ස්වාධීන රටක් අභ්‍යන්තරයට දේශ සීමා පසු කර ඇවිත් මේ ප්‍රහාරය එල්ල කර කවුරුන් යන්න මවිතය දනවන කාරණයක් බවට පත්ව තිබෙනවා. ඒ අනුව මේ වෙද්දි බොසන්ගෝ ඔහි නගරාධිපතිවරයා ප්‍රකාශයක් සිදු කර තිබෙනවා. මේ ප්‍රකාශය තුළින් ඔවුන් මතු කර තිබෙන්නේ මේ සම්පූර්ණයෙන්ම රුසියන් බේස් එක හිටින් රුසියන් බේසස් රුසියානු මූලික කරගත් ආයතන ඉලක්ක කරගනිමින් එල්ල කරන ලද ප්‍රහාරයක් විදිහට තමයි ඔහුගේ ප්‍රකාශය තුළින් ඔහු මතු කර තිබෙන්නේ. A plane without lights and which we have not been able to identify. මේ ගුවන් යානය අලුයම 2:50ට පමණ පැමිණෙන්නේ. මේ light off කරලා ඇවිත් තිබුණ මේක හඳුනා ගන්නට හැකියාවක් ලැබුණේ නැහැ. Whose target was the cotton mill that the Russian and the military use as a base. මේ බේස් එකේ තිබිච්ච රුසියාවට සම්භවයක් සහ රුසියාව සම්බන්ධතාවයක් සහිත උණු සමාගම සහ හමුදාවේ මිලිටරි බේස් එක ඉලක්ක කරගෙන තමයි මෙම ප්‍රහාරය එල්ල කර තිබෙන්නේ. කෙසේ වෙතත් මේ ප්‍රහාරයෙන් එතරම් සැලකිය යුතු ආකාරය හානියක් සිදුවන්නට ඉඩ නොදුන් බවටයි ඔවුන් සඳහන් කර තිබෙන්නේ. විශේෂයෙන් ඔවුන් වාර්තා කර තිබෙනවා බොසන්ගෝවා කියන ප්‍රදේශයේ තිබෙන්නේ බන්ගුයිහි උතුරු දෙසට වන්නට සහ කිලෝමීටර 150ක් දකුණට වන්නට චැඩ් ජනරජයට අදාළව. ඒ වගේම බාහර්සාරා රිවර් එක තියෙනවා මේ ආශ්‍රිතව ගංගාව තිබෙනවා. මේ කියන සීමාවන් එක්ක තමයි මේ ප්‍රදේශය පිහිටලා තිබෙන්නේ. කෙසේ වෙතත් මෙවැනි තත්ත්වයක් ඇති වූයේ කුමන පදනමකින්ද කියන දේ පිළිබඳ දැන් පුළුල් පරීක්ෂණයක් ආරම්භ කර තිබෙනවා. මේ වගේ රටක් අභ්‍යන්තරයට ඇවිල්ලා බෝම්බ ප්‍රහාරයක් එල්ල කරලා යන්නට තරම් කොයි විදිහටද ක්‍රියාත්මක වුණේ කියන දේ පිළිබඳ මේ වෙද්දි මධ්‍යම අප්‍රිකානු කලාපයේ මේ අම්මාකාරක කැළඹීමකට පත් වෙලා තිබෙනවා. කෙසේ වෙතත් පරීක්ෂණ ක්‍රියාත්මකයි මේ මොහොතේ කවුරුන්ද මෙම ප්‍රහාරය එල්ල කරේ කියන කාරණය පිළිබඳ සොයා බලන්නට.